මම මට කියන්න පුළුවන් වන්නේ යම් විදිහකින් මේ සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තේ ජනාධිපති සහ අගමැති ගැන හිතලා කටයුතු කරන්න පුළුවන් මහ බැංකුවක් තිබ්බොත් ඔය රුපියල වගේ පාවෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේක කඩාකප්පල් ස්වරූප වැඩපිළ. මම එදා කිව්වා මට බැන්න. යම්ම හැව ඇයි මේ කියන්නේ කියලා. මට හැඟීමක් තිබ්බ නිසා මම කිව්වේ. නැත්නම් ආසියාවේ හොඳ මුදල් ඇමති වශයෙන් අපට දීලා ඒ ඉරිස්යාවෙන් අපට ප්‍රතිවිපාක පේන්න කරන වැඩ තුළින් අද පේනවනේ මොනවද වෙලා තියෙන්නේ කියලා. එදා මේ ඒ අපට රටට ලැබුණ දෙයක් ගැන ඉරිස්යා වෙලා ඒ දෙන්නේ තුන්දේ කරපු දේශපාලන කුමන්ත්‍රණයෙන් තමයි මේ වගේ දේවල් ඇතිවලා තියෙන්නේ. අපි දැන් අහන්නේ මං මහ බැංකුව ගැන කියපු දේවල් වැරදි නැද්ද? ඒක අද මේ රුපියල පාවෙන්න ඉඩ දීම තුළින් අනවශ්‍යයි. මොකෝ අපිට ඩොලර් බිලියන් 10ක් අතේ තියෙනවනේ. එහෙනම් අපි ගන්නා වගේ මොකෝ මේ රුපියල පාවෙන්න ඉඩ දෙන්නේ ඔය වගේ. ඉතින් මේක තමයි අද බිලියන් 250ක් විතර එකතු වෙන රුපියල අව ප්‍රමාණ වීම ණය වැයට. ඒක කවුද කියන්නේ? මේක තමයි අපි නිවැරදිව සිදු කරන්නේ. ඉතින් අභියෝග කරන මහ බැංකුවේ හිතන්න පුළුවන් ජනතාව ගැන හිතන්න පුළුවන් කැක්කුමක් තියෙන කට්ටිය දැම්මනම් ඔය වගේ අව ප්‍රමාණයක් වෙන ඉඩ දෙන්නේ නැහැ.